අයිබුවන් සුබ දවසක්. හරිදේ හරියටම කියන සීත උදැසන පුවත් ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම චතුර සූර්ය බණ්ඩාර. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. බුදුදහම රකින්න නව නීති රීති හා අනපනත් ගේන්න ඕනේ. මහා සංඝරත්නය කියයි. බෞද්ධ අනන්‍යතාවයට හානියක් වන ආකාරයේ ක්‍රියාමාර්ග කරන ඇත්තන්ට සුදුසු දඬුවම් ක්‍රමවේදයක්වත් සකස් කරගන්නට ඕනේ. ඇගේ මාළු නටන එළවලු මිල. අම්මෝ සෑහෙන ගණන් වැඩි. 1000කට වැඩිය ගියා මේ මල්ලට. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙතට. බුද්ධාම ආරක්ෂා කිරීම සඳහා ව්‍යවස්ථාවෙන්ම රජයේ බැඳී සිටින බව මහා සංඝරත්නය පවසනවා. ඒ අනුව බුද්ධාමයේ උන්නතිය සහ ආරක්ෂාව උදෙසා නීති රීති හා අනපනත් ගෙන ආ යුතු බවයි අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ දමදසී හිමියන් පවසන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ අනුව කතා කරන්නට විවේචනය කරන්නට නිදහස තියෙනවා යයි කියලා වල්බූරු නිදහසක් පාවිච්චි කරන්නට කිසිවෙකුට ඉඩ දිය නොහැකි. දැන් අපේ මහානායක මාහිමිපාණන් වහන්සේලා දැනුවත් කරලා මේ විදිහ බෞද්ධ අනන්‍යතාවයට හානියක් වන ආකාරයේ ක්‍රියාමාර්ග කරන ඇත්තන්ට සුදුසු දඬුවම් ක්‍රමවේදයක්වත් සකස් කරගන්නට ඕනෑ කරනවා. ඒක රජයකට පුළුවන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නේ යයි කියලා පිළි අරගෙන තිබෙන නිසාවෙන් මහානායක මාහිමියන් වහන්සේලා අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ළඟ හිඳගෙන ඡායාරූපගත් දේවල් ලොම් අවියක් හැටියට භාවිතා කරනවා. එක තැනක මට මතකයි දාලා තිබෙනවා උන්වහන්සේලාට කාර් පූජා කළා කියලා. රජයෙන් ලැබිලා තියෙන වාහනයක් බොහොම අමාරුවෙන් පාවිච්චි කරගෙන නඩත්තු කරගෙන යනවා. අපිත් බොහෝ විට එහෙමයි. ඒ අරෙන්නට මේ කාර් පූජා කළා, මුදල් පූජා කළා, උන්වහන්සේලා රවටා ගන්නට පුළුවන්කමකුත් නැහැ, එහෙම කරලා ඇත්තෙත් නැහැ. අවලෝකිතේස්වර බෝසතාණන් පැමිණියා යයි කියමින් කිසියම් විදියක බෝධිසත්ව සංකල්පයත් ආශ්‍රයයට ලක් කරමින් කරන කාරණාවක් මාධ්‍ය තුල අපි දකිනවා. ඒ පුද්ගලයා ලංකාවට එනකොට විශේෂයෙන් ගුවන්තොටුපළ ළඟ ලොකු සංවිධානයක් තියෙනවා, ඔහු පිළිගන්න පෙරහැර තියෙනවා. ඒ විසි මේ සියල්ලත් එක්ක එතන පැවිදි වෙච්ච කෙනෙක් වඳිනෝ වගේ පේනෝ. මේ සේරම සංවිධාන ගත වෙලා සංවිධාන කරගනිමින් සිද්ධ කරන කාරණා. කැලණි විහාරයට යනකොට එතනත් එයාගේ අනුගාමිකයෝ කණ්ඩායමක් ඉන්නවා. බුදුහාමුදුරන්ගේ දර්ශනය ප්‍රඥාවන්තයන්ටනේ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස. ඊට අවශ්‍ය කරන නිවැරදි ප්‍රතිචාරය දක්වනවා විනා අපි මුලාවටපත් වෙලා කිසියම් විදියකින් පුද්ගලයන්ගේ චරිත දිහා බැලුවම සමහරක් වෙලාවට අපේ ගම්වල ඉන්න ඉතාමත්ම නැහැදිච්ච මිනිස්සුන්ටත් පල්ලෙහා ස්වභාවයක් තමයි ඔවුන්ගේ චරිතවල කියවෙන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ට වැඳ වැටිලා නමස්කාර කරලා එහෙම මුලාවට පත්වෙන ස්වරූපයට අපි පත්විය යුතු නැහැ. මේක යට රාජ්‍ය නෝන සංවිධාන තියෙනවා. මේක රට විවිධ අරමුණු ඔස්සේ ලෝකයේ පුරා ක්‍රියාත්මක වෙන සංවිධාන මේක යට ඉන්නවා. මේගොල්ලෝ තමයි මේ ඉතෝයදන්. මේගොල්ල තමයි මේ කඳපණු යොදන්නේ සම්බුද්ධ ශාසනයට පහර ගන්න. මුන් කඳපණු, මුන් කොතන හිටියත් කඳපණු. ගහක ඇතුළට කඳපණුවේ රින්ගෙව්වට පස්සේ ගහේ ආරටුවක් කහලා පොත්ත දක්වා කන්න තියෙනකොට තමයි ගහ උලඟට වැටෙන්නේ. වැටෙනකන් දන්නේ නැහැ පණුව ඇතුලේ ඉන්න බව. මහායාන ක්‍රමයට අවලෝකිතේස්වර බෝධිසත්වයෝ කියාගෙන ආපු මිනිහා අපට ලැබෙන තොරතුරු අනුව දූෂිතෙක්. මේ සියලුම දෙනා දූෂිතයෝ. මේගොල්ල යොදාගෙන මේ සංවිධාන සල්ලි වියදම් කළා සම්බුද්ධ ශාසනයට පහර එල්ල කරන්න මේවා කරනවා. හැබැයි හිතන්න එපා බෞද්ධයෝ හා භික්ෂුන් වහන්සේලා අතර තියෙන මේ බැඳුම ඉවරයි කියලා. ඉවර වෙන්නේ නැහැ. ඉවර කරන්නත් බෑ. අවුරුදු 2500ක් තිබිච්ච මේ උරුමය. දැන් සති කීපයක සිට එළවලු මිල දෙතුන් ගුණයකින් ඉහළ යමින් තිබෙනවා. උඩරට එළවලු පමණක් නොව පහතරට එළවලු මිලද අහස උසට ගිහින්. පසුගිය සැප්තැම්බර් සිට ඇදහැලෙන අධික වර්ෂාව සහ ජනවාරි පළමුවනදා සිට ආරම්භ වූ වැඩ්පත්ද එළවලු මිල ඉහළ යාමට බලපෑ ඇති බවයි වාර්තා වන්නේ. මෙවන විට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවලු ප්‍රමාණය පහත වැටී තිබෙනවා. ඉදිරි දිනවලදී එළවලු ලැබීම තවත් අඩුවිය හැකි බවයි වාර්තා වන්නේ. තවදුරටත් වැසි ඇදහැලුනොත් මේ තත්ත්වය ලබන අප්‍රේල් දක්වාම පවතිනු ඇතැයි වෙළෙන්දන් පවසනවා. අදත් දඹුල් ආර්ථික මධ්‍යස්ථානයට වෙළෙන්දුන් පැමිණියද ප්‍රමාණවත් තරම් එළවලු ලැබී තිබුණේ නැහැ. බඩු නැහැ. ඇයිද ඊයේ බඩු දීලා තියෙනවා. අද බඩු මොනවත් නැහැ. ඊයේ ඊට වඩා කිලෝ එක 300ක් විතර වැඩි ආවා. ඊයේ අම්මි 500 අද 800යි. වෙළෙන්දු ඇවිල්ලා නිකන් යනවා බඩු නැතුව. ලොරියට ගහනවා ඩීසල් රුපියල් 30000ක පනින්න. බඩු ගෑලේ 50-60 ඇරයන්. පැය භාගයට වැඩි වෙනවා මේ බඩු මිල මේ රුපියල් 100 200. කොහමද ගිහින් විකුණන්නේ?
කිලෝ 100ක් ගත්ත වෙලෙන්දගේ 90ක කොන්නවට මුදල් වුණත් ඉතුරු 10 තියෙන රොඩු ගොයියෝ විතරක් වැඩේ හොඳට කරලා එවනවා. අමාරු ඉතින් බඩු ගන්න බඩු මිල මිල තමයි තියෙන්නේ කොට බඩු හිගයි ටික ගොයියන්ට උනත් ඉතින් ඇට මිල ගන්න වැඩි ඔක්කොම ගණන් වැඩිනේ ගොයියන්ට බඩුවක් දෙන්න බෑ ඉතින් ගොයියොත් අතරනලා ඉන්නේ වෙලෙන්දොත් අතරනලා ඉන්නේ අන්න ඉතින් මිනිස්සු ගන්න අපි ගෙනෙච්චලා තඩි අඩුව විකුණන්නේ බඩු මිනිස්සු 250 300ක් දීලා කයිද කියන්නේ ලංකාව පුරාම අධික වර්ෂාව පැවතියානි ඒ නිසා මේ එළවලු ගොඩාක් ඩැමේජ් වෙලා සවුත් වෙලා නූරිලි පැත්තේම ගොඩාක් අර කඳවල තියෙන ඒවා ඒවා ගන්නම දෙයක් නෑ දඹුල්ලෙත් එහෙමයි මුළු ලංකාවෙම තාමත් එළවලු කොඩු වතුරට යට වෙච්ච තැන් තියෙනවා ඒ නිසා අස්වැන්නක් ලබා ගන්නත් බෑ හොඳ අස්වැන්නකුත් නෑ ඇත්තට ගොඩක් කුණු වෙලා තියෙනවා ඉල්ලුම වැඩි සැපයුම ඇත්තටම නෑ සාමාන්‍ය ප්‍රමාණයක් තියෙන්නේ ඒ නිසා ගොඩක් අය හැගිලත් යනවා මේ බඩු හිගයි පසුගිය දිනවල කැරට් කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 600කට පමණයි නමුත් මේ වන විට කැරට් කිලෝවක තොග මිල රුපියල් 1000ත් 1200 අතර ගානකට ඉහළ ගොස් තිබෙනවා මාළු මිරිස් කිලෝවක්ද රුපියල් 1000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1300 ඉක්මවා තිබීම විශේෂත්වයක් වැස්සෙන් තක්කාලි වගා බිම් බොහොමයක් විනාශ වී ඇති බවයි වාර්තා වුණේ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 800 ඉක්මවා තිබීම දක්නට ලැබුණා අද කොළඹ එළවලු මිලද පැවතියේ ඉතා ඉහළ අගයකයි අම්මෝ සෑහෙන ගණන් වැඩි කොහොමද මිනිස් ජීවත් වෙන්නේ ඉඟුරු කීයද ඉඟුරු අවුමිරිස් කීයද තක්කාලි කීයද අයියෝ එපායලා තියෙන්නේ මේ බඩු ගන්න ගියාම එපායලා එන්නේ බඩු අරගෙන සල්ලි නැහැ කන්න දෙයක් නැහැ ගත්තේ නැහැ මේ මෙන්න ගත්තේ 1000කට වැඩිය ගියා මේ මල්ලට ඉස්සර අපි ගත්තේ කිලෝ එක දැන් 250න් තමයි යන්න වෙලා තියෙන්නේ මිනිස්සුයි සමහර වෙලාවට හිතනවා අපි මේ රුපියල් 100ක් 200ක් අල්ලලා ඉක්නවා කියලා එහෙම නෙමෙයි දවසින් දවස ඉහළ යනකොට බඩු වෙන ප්‍රමාණය අඩු ඉස්සර ආපු ලොරි ප්‍රමාණය 150ක්වත් දැන් එන්නේ නැහැ බොංජ කිලෝ එකක් ගත්තොත් රුපියල් 800 850ක් වගේ මිලකට යනවා ඒ වගේම වම්බුඩු කිලෝ එකක් රුපියල් 300 350යි කැරට් කිලෝ එකක් රුපියල් 10 1100 වගේ මිලකට බීට් කිලෝ එකක් රුපියල් 500 550යි ගෝව කිලෝ එකක් රුපියල් 500 550යි සමහර වෙලාවට ඇවිල්ලා කැරට් අලේ ඉල්ල නොග්‍රෑම් 50 පොංචි කරල් තුන තෝරලා ගන්නවා සමහරවිට තරහදී ඇදෙන්නේත් නැහැ බොංචි කරල් තුනට ඒ උත්ත්වයකට අපිපත් වෙලා තියෙන්නේ වෙළඳාමත් නැහැ අපිත් හරි අසරණයි පාරිභෝගිකයත් හරි අසරණයි නෑ කන්න නම් බෑ කන්ට නෙවෙයි අපිට දැන් ඕවා ග්‍රයින්ඩර් කරලා නාන්න තියෙන්නේ එච්චරයි පොඩි මිනිහට ඇත්තටම අමාරුයි ඒගොල්ලන් උතන්ට ගියේ ඉතින් අපි බලා ගන්නම් කියලානේ එතනට ගියන් පස්සේ කට්ටිය නමතගෙන නේ ඉතින් ඒක තමයි ඉතින් සුබතරයනේ එළවලු මිල ඉහළ යාමත් සමග අද බත් පැකට් වල නිරන්තරයෙන්ම දකින්නට ලැබෙන්නේ පරිප්පු සහ සොයා මීටොයි තේ අපනයන කරුවන්ට ලැබී ඇති වැත්බදු සහනය දේශීය තේ කර්මාන්ත කරුවන්ට ලබා දී නැති බව ලංකා තේ වෙළඳුගේ සංගමය පවසනවා. මේ නිසා දේශීය තේ කර්මාන්ත කරුවාට ගැටළු රැසකට මුහුණ දීමට සිදු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පාරිභෝගිකයා මිලදී ගන්නා තේ පැකට්ටුවට සහ තේ කෝප්පයටත් 18%ක බද්ද එකතු වෙන බව ලංකා තේ වෙළඳුගේ සංගමය පවසනවා. ඒ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමුණුයි. එකම වෙන්දේසිය ගන්න රුපියල් 2000ක තේකක් කිව්වොත් උදාහරණයක් වශයෙන් එක්ස්පෝර්ට් කරන එක්කෙනෙකුට පුළුවන් රුපියල් 2000ට මේක මිලදී ගන්න. හැබැයි දේශීය වෙළඳාම් කරන අපේ සංගමයට අයිති ඒ සියලු දෙනාට ගන්න වෙන්නේ ඒක 2360කට. මේ විෂමතාවය තමයි අපිට නැති කරලා දෙන්නේ කියන්නේ. වැඩ් ගෙවන්න අපි කිසිම අකමැත්තක් නැහැ. මේ බදු සහනය දෙගොල්ලකට එකම ශේත්‍රයේ ඉන්න. දෙගොල්ලකට බලපාන්නේ දෙවිදියකට නම්. දේශීය ව්‍යාපාරිකයින්ට මාස 6ක් වගේ ඇතුළත මේකෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට ව්‍යාපාරය කරගන්න බැරිව ගියාන් පස්සේ 7-5ක්වත් රජයට ආදායමක් ලැබෙන්නේ නැහැ. බල කරලා කියනවා මේ විෂමතාවය වෙනස් කරලා දෙන්න කියලා. පැකට් කරපු ග්‍රෑම් 100 පැකට්ස් වලට ගත්තොත් එක පැකට් එකකට 118ක් වැඩි වෙනවා අපි මිලදී ගන්න පැකට් එකට. එතකොට කිලෝ එකකට රුපියල් 360ක් වගේ ගාණක් වැඩි වෙනවා අමතරව මේ පණිවිඩේ පේන්ටිය මිල වැඩි වෙනවා කියන එක. ආණ්ඩුවෙන් ඉල්ලන්නේ එතුමා පොරොන්දු වුණා පරිදි ඊයේ පත්‍රයේ මේකේ තියෙනවා එක කොටසකට පමණක් වාසි සහගත බදු සහන ලබා දෙන්න සූදානම් නැහැ. ඉතින් එම නිසා මෙම කරුණ විශේෂයෙන්ම හොයලා බලලා සාකච්ඡා කරලා මේ සඳහා විසඳුමක් සාධාරණ විසඳුමක් ලබා දෙයි කියලා. මැණිකා ස්වර්ණාභරණ ශේෂ්ත්‍රයේ ඇති අනවශ්‍ය රෙගුලාසි ඉවත් කිරීමට රජය පීවර ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. බෙන්තොට පැවති වැඩසටහනකට එක්වෙමුණුයි විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ. බෙන්තොට පැවති මැණිකා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද සහභාගී වුණා. අද දින අපි මේ වැඩපිළිවෙල පිළිබඳව සතුටු වුවත් අපේ රටේ මැණිකා ස්වර්ණාභරණ වැඩපිළිවෙල ගැන කිසිසේත්ම සතුටු වන්නට බෑ. අපේ යාවද රට ඉන්දියාව දළ දේශීය නිෂ්පාදිතයට මැණිකා ස්වර්ණාභරණ ශ්‍රේෂ්ඨ
6%ක දායකත්වයක් ලබා දෙනකොට අපේ රටේ ලබා දෙන්නේ 1%ක දායකත්වයක් පමණයි. ඇත්ත වශයෙන්ම අපේ රටේ රෙගියුලේෂන්ස් නියාමන ක්‍රියාවලිය අනවශ්‍ය ලෙස ඉහළ මට්ටමක තිබෙනවා. රජයක් කරන්නට ඕන ඇත්ත වශයෙන්ම මෙවන් වැදගත් කර්මාන්තයක අවශ්‍ය ධීරිය ලබා දී මැණික් හා ස්වර්ණාභරණ ඒ ආයතන රාජ්‍ය ආයතන නියාමණයට වැඩිය අනවශ්‍ය ඇඟිලි ගැසීම් ඉවත් කොට මේ කර්මාන්තය ඩීරෙගුලේට් කරන්නට බලන්නට ඩීරෙගුලරයිසේෂන් ප්‍රොසෙස් එකට යන්නට ලෝකේ සාර්ථක රටවල් කිසිම රටක මෙහෙම නියාමන අධිකාරියන් අනවශ්‍ය ලෙස මේ කර්මාන්තයට ඇඟිලි ගසන්නේ නැහැ. ඒ නිසා මේ කර්මාන්තයේ හැම අංශයක්ම ගොඩනගන්නට අපි කටයුතු කරන්නට පතල් කරුවගේ ඉඳලා මැදිහත් කරුවන්ගේ ඉඳලා නිෂ්පාදන කරුවගේ ඉඳලා වෙළඳම් කරන පුද්ගලින්ගේ ඉඳලා අපනයන කරුවා සහ අනෙකුත් සියලුම පාර්ශ්වයන් ශක්තිමත් කරන්න දිරිගන්වන්න අපි කටයුතු කරන්නට. ඒ සමගින් සියත උදෑසන පුවත් ප්‍රකාශය අවසන්. නැවත තමයිම අපගේ දහවල් ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.